අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත අදත් දිවයින පුරා දිගු පොලිම් කොළඹ හලාවත මාර්ගයේ අවහිර කරමින් දීවරින් උද්ඝෝෂණේ ඩීසල් නැවක් ගොඩ බයි අද සිට බෙදා හැරීමට සූදානම් තවත් නැව් තුනක් එන ගමන් අදත් පැය හතමාරක් විදුලිය කැපේ විදුලි කප්පාදුවෙන් සිල්ලර වෙලෙන්දගෙ සිට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින්ට බරපතල ආර්ථික හානි පැරසිටමෝල් පෙට්ටක් 2.30ක් වෙයි මාස එකහමාරකට පසු අඩුම දෛනික කොවිඩ් රෝගීන් ඊයේ සෞඛ්‍ය පුරුදු තව අවුරුදු ගාණක් තියාගන්න වේවි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි අදත් සෞඛ්‍ය වෘත්ති සමිති වර්ජනේ රෝගීන් හොඳටම අසරණයි කොවිඩ් සමග ජීවත් වීමට ඇමරිකාවෙන් නව සැලැස්මක් පුටින්ගේ මිලඟ ඉලක්කය මෝල්ඩෝවාවද අදට දින 8යි පුටින් සමග යුක්‍රේන ජාතිකයන් කරට කර සටනක ඇමරිකාව සහ නේටෝව කර අරයිද යුක්‍රේන් වැසියන් 2000ක් මරුට රට හැර ගිය සංඛ්‍යාව ලක්ෂ 10 පනේ දැන් දේශීය පුවත් අදත් රට පුරා දිගු ඉන්ධන පොලිම් දක්නට ලැබුණා ඩීසල් නැවක් ඇවිත් දැන් ගොඩ බාන්න පටන් අරන් තව නැව් තුනක් එන ගමන්ලු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ නියෝග කළේ ඉන්ධන හිඟයක් නැතිව ගෙන්වන්න කියලයි විදුලිය කපන්න එපා කියලාත් නියෝග කළා ජනාධිපතිවරයා නියෝග කරලා සැලැස්මවල් කියලා උපදෙස් දෙනකන් කට බලියාගෙන උඩ බලාගෙන ඉන්න විශේෂ බාර ඇමතිවරුන් හා නිලධාරීන් මොකටද කියලයි අද ජනතාව අහන්නේ මේ අතර මේගමුව ප්‍රදේශයේ දිවරින් හලාවත කොළඹ මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා डीसल मेट्रिक टोन 37,300 मेरटट पेमी नौकावे इंधन अदिने मुतुराजविल तेल कपड़ा पर्यांत निकुत किरणवा बलशक्ति अमात्यांशे मध्य प्रकाशक अतिरेक लेखम चामिंद हेट्टियारच्च महता प्रकाशकले अदाल नौकाव सदा ऊ नयवर लिपि निकुत कर अवसान बवाय ඒ අනුව රටපුරා ඉන්ධන බෙදා හැරීම අද සිට ඇරඹෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගෙන තවත් නෞකාවක් හෙට දිනේදී මෙරට පැමිණීමට නියමිතයි. එසේම ඊට අමතරව එළඹෙන 6 සහ 9 යන දිනවලදීද ඩීසල් නෞකා දෙකක් මෙරට පැමිණීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර රටපුරා තවමත් පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ අදත් ජනතාව පත්වුවේ දැඩි අපහසුතාවයකටයි. ये अभी ये हाई इंदम पार ही ये कैसा है पोली मीडिया इतना तुमने तेल लीजा से कोरोना मीडिया इतना इतना तेल पोली मीडिया ने पैदू ना किधर होगा ना कितने ना मटम है दें तेल ना कितने तेल के पोली मीडिया लाइन चला एक इतनी वर्ग के लिए पैदा මේ පැත්තෙන් දැන් බෑග් විතර මේ ඉඳගෙන මේ ගෙත්තෙල් නෑ මේ කොරෝනා වලින් බට කාලා නන්නත්තරලා ඉන්නවද කියලා තවත් නන්නත්තර කරනවා මේ මිනිස්සු ඊයේ උදේ 6ට ආපු ගමන් තවත් පොලිම කියන්න දෙයක් නෑ දැන් ඉතින් ඊයේ උදේ 8 ඉඳන් ඉතින් ඉන්නවා මෙතෙන්දලා තෙල් නෑ ඉතින් කණ්ඩත් නෑ මෙතෙන් ඉතින් ඉන්නවා බලාගෙන නෑ ඇඳිලා ඉන්නේ ඉතින් මේ දවස් ටිකේ මම දැන් දවස් ගානක් දිස් මේ මොල් රස්තාව දෙනවා ඊයේ තමයි බෙරදත් එමයයි ඔයiele හොතා මාර ගාවේ හොතා මාර ඉන්න මේ ඉන්න අද කණ්ඩත් නෑ අපේ ඉවරයි ජීවිතේ උන් සුරසප විඳන අපෙන් සපද මේ අතර අනුරාධපුර පොතාණිගම ඉන්ධන පිරුම් හලකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දීමක් සිදු කර තිබෙනවා. එය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අර්බුදයේ හමුවේ බස් ධාවනයේද සීමා වී ඇති පසුබිමක මගින්ද දැඩි දුෂ්කරතාවයකට පත්ව අවසන්. පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් දීවර ජනතාවද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. වි
පිටරට වලින් එනවා මෙහෙට මාළු එයාලගේ මල්ල පුරව ගන්නවා එයාලා කොහොමද සෙනවලේ වලින් අපට එහෙම නැහැනේ අපි දුක් මහන්සිලා හම්බන කරන්න ඕන ගෙවල් වල විදම කොච්චර යනවද හරි කනගාටු මේ මේ තියෙන සත්‍යෙට ඔය බෝට්ටු කරනාවක් මේ මුන්නක්ක සයිඩ් එකේ මූදියන්නේ නැහැ තෙල් නැතුව ගොඩක් බෝට්ටු කරල්ලා තිබෙනවා තෙල් ගහ ගන්න බැරුව මා සමහර අය මූදියන්නේ නැහැ තෙල් ගණන් නිසා ඒ කියන්නේ තෙල් ගණන් නිසා ගියාම යාර එකට පාඩු වෙනවා කියන්නේ තවතුරටත් මුහුදු ගිහිල්ලා මාළු අල්ලන්න බෑ කියලා මේකම ප්‍රදේශයේ දීවරින් අද බෝට්ටු වෙරළි තියලා මහපාරට ආවා අහස උසට යන ඉන්ධන සහ දීවර ආම්පන්න මිල දීවරින්ව හොඳටම හෙම්පත් කර අවසන් මේකම දීවරින් අද තෙල්වත්ත මන්සන්දිය අවහිර කරමින් මේ වන විටත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා අදත් පැය 7කමාරක් විදුලිය කපන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඇත්තටම මේ විදුලි කපාදුවෙන් හොඳටම වැටකන්නේ සාමාන්‍ය ජනතාවයි. සිල්ලර බඩු වෙළෙන්දාගේ සිට සාමාන්‍ය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා දක්වා විදුලි කපාදුව නිසා දැන් හොඳටම හානි වී අවසන්. පැය දෙක තුන දැන් පැය හත අමාරක් දක්වා ඇවිත් පැය හතක් රටකට විදුලිය නැහැ කියන්නේ මොනතරම් ආර්ථික බිඳවැටීමක්ද කියන එක මේ විදුලි කප්පාදුවට හේතු කියන බක පඬිතින්ට තේරෙන්නේ නැද්ද කියලා මුලින්ම අහන්න ඕනේ අප දිගින් දිගටම පවසන දෑ අදද සටහන් කළ යුතුයි ඒ මේ විදුලි කප්පාදුවට ආසන්න හේතුව ඉන්ධන නැතිකම වුණත් යථාර්ථයේ ඊට වඩා ගැඹුරුයි කියලයි ආණ්ඩුව පැත්තෙන් බලශක්ති ඇමති ඩොලර් නැහැ කියේ කියේ ඉන්නවා විදුලි බල ඇමති මුලින්ම කිව්වේ අපි විදුලිය කපන්නේ නැහැ කියලායි අන්තිමට විදුලිය කපනකොට ඇමති රටෙත් නැහැ ලොවෙත් නැහැ ලොවි ගහේ හිටියෙත් නැහැ මහජන උපයෝගිතා කොමිසමත් මුලින්ම කපන්න දෙන්නේ නැහැ කියලා තදින් හිටියා හදිස්සි මිලදී ගැනීම වලට ඉඩ දෙන්නේ නැහැ කියලාත් කිව්වා පසුව ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ටම අනුව කපන්න අවසර දුන්නා. එහෙම අවසර දීලා දැන් මහජන උපයෝගිතා කොමිසමත් ආණ්ඩුවට සහ මුදල් ඇමතිවරයාට ඇඟිල්ල දිගු කරනවා. ඒ ඉන්ධන ගේන්න ඩොලර් දෙන්නේ නැහැ කියලා. දැන් හැමෝම ඩොලර් නැතිකම සහ ඒ නිසා ඉන්ධන නැතිකම කියන තැනට විදුලි කප්පාදුව ලඝු කරන්න උත්සාහ කරනවා. නමුත් අප දිගින් දිගටම අවධාරණය කරන්නේ අද විදුලිය කපන්න ආසන්න හේතුව ඉන්ධන අර්බුදයේ බව ඇත්ත නමුත් මීට පෙර අවුරුදු වල විදුලිය කැපුවේ නැද්ද එතකොටත් ඩොලර් හිඟ තිබ්බද එතකොටත් ඩීසල් තිබ්බේ නැද්ද විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන් විදුලි කප්පාදුවට කැමති යාලා වැඩියෙන්ම ආස ඩීසල් හා ගල් අඟුරු බලාගාරවලට ඉනුත් ඩීසල් වලට හරි ආසයි පායන කාලෙට ඊටත් වඩා කැමති එතකොට ජල විදුලිය පහත යනවා ඒ කාලෙට තමයි විදුලිය කපන්න වෙන්නේ කියලා හදිස්සි මිලදී ගැනීම වලට අවසර ඉල්ලන්නේ හදිස්සියේ මිලදී ගන්න වෙලාවට විදුලිය දෙන්න අපේ රටේ පෞද්ගලික ඩීසල් බලාගාර තියෙනවා ඒ වයින් ගත්තම ලැබෙන කොමිස් කුට්ටි වලට සමහර ඉංජිනේරුවන් හරි ආසයි ඇත්තටම විදුලිය කපන්නේ නැතිව දෙන්න පුළුවන් දිගු කාලන සැලසුම් හදන්නයි විදුලි බල මණ්ඩලය තියෙන්නේ ඇත්තටම විදුලි බල මණ්ඩලයේ පාඩුව සහ සමහර මාෆියාවන් ගැන හොයන්න වහාම කොන්ද පන තියෙන ජනාධිපති කොමිසමක්වත් පත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මහජන උපයෝගිතා කොමිසම අද මෙහෙම කිව්වා මහජන විභාගයක් පවත්වනවා කියලා එක එක අවස්ථාවල එක එක පාර්ශ්වෙන්සින් කිව්වා මේක කඩා කප්පල් කාර්යක්‍රියාවක් කියලා ඒ පදනම අනුව තමයි අපි මේ මහජන විභාගයද පවත්වන්නේ මේක පරිණපාට තමයි ලංකාවේ ඇති වෙන්නේ අද හරි මේ අවසනාවන්ත දවසක් ඒ කියන්නේ ඊයේ යදයි පැය 7කමාරක පමණ කාලයක් අපිට අපි අකමැත්තෙන් විදුලි කප්පල් සඳහා අවසර දීමට සිදු වුණා මම දැන් මහජනතාවට අදත් හෙටත් අනිද්දාත් මේ මේ දවස් දෙක තුනේ ප්‍රශ්නයක් තියෙයි හැබැයි ලබන සඳුදායෙන් ලැබෙන සතියේ ඉඳන් මම දැන් අපිට බැස්ස ලැබෙන තාක්කල් මේ තත්වය කළමනාකරණය කරගෙන අඩුම කාලයක් විදුලිය කපාගෙන ඉදිරියට යෑමේ අරමුණ अग्रमा सभापति
දීර්ඝ සාකච්ඡාවක් තිබුණා. ඒකෙදී අපි තීන්දුවක් ගත්තා. පස්වෙනිද වෙනකොට මේ තිල්හිඟයත් අවශ්‍ය කළා. පස්වෙනිදන් පස්සේ විදුලිය කැපීමත් නොකර නිකොඩවා පවත්වාගෙන. දැන් ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ ඊයේ ඉඳන් අපි සංවිධානය කරනවා. ඒ වෙනුවෙන් හෙට වෙනකොට අපි විදුලිය නොකප ගෙනියන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඇත්තටම මේ ඉන්ධන දීලා තාප බලාගාර ක්‍රියාත්මක කරන කෙටි සැලසුම් දැනට දෙන්න පුළුවන් විසඳුම ඒක බව ඇත්ත ඒක හරි නමුත් විදුලි බල ඇමතිතුමනි ආයේ මෙහෙම වෙන්නේ නැති වෙන්න විදුලි උත්පාදනයේ තියෙන දිගු කාලීන සැලසුම් මොනවද කියලා දැන්වත් රටට විවෘතව කියන්න ගැටලු කිහිපයක් මුල කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනයට අදට දින දෙකක් මේ නිසා අහිංසක රෝගීන් අදත් පත්ුනේ දැඩි අපහසුතාවයකටයි වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි මෙම වර්ජනය සඳහා සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයට අයත් වෘත්තීය සමිති 17ක් ඇතුළා ඊයේ දවසේ සාකච්ඡා වුණේ දින 10ක් කල් දෙන්න දින 10න් පස්සේ නැවත බරපතල ක්‍රියාමාර්ගයකට යන්න තේ තත්ත්වය ඉතාම නරක ප්‍රතිචාරයක් තියෙන්නේ සෞඛ්‍ය වෘත්තීයන්ගේ පැත්තෙන් මොකද ආණ්ඩුවේ ප්‍රතිචාරය ලේකම්ගේ ප්‍රතිචාරය ඇමතිවරයාගේ ප්‍රතිචාරය ඉතාම නරකයි ජනතාව ගැන නොහිතා ජනතාවට වග කියන ලේකම්වරයෙක්සා ඇමතිවරයෙක්සා ආණ්ඩුවක් විදියට මේගොල්ලෝ කටයුතු කරමින් ඉන්නවා ඒක නිසා මේ ප්‍රශ්නෙට වහාම විසඳුමක් කියලා බරපතල ක්‍රියාමාර්ගයකට යන්න ඕන කියන අදහස තියෙන්නේ බලධාරීන්ගේ නිලධාරීන්ගේ විසඳුමක් නැති මේ කඹ ඇදිල්ල නිසා අසන රෝගින් පත්ුවේ දැඩි අපහසුතාවයකටයි असाधारण मिनसो असर रोगी राजेश ලෝකයේ දෙවනියට බලගතුම යුද ශක්තිය ඇත්තේ රුසියාවටයි. රුසියාව ලෝ වැඩිම යුද ටැංකි සහිත රටයි. ඇමරිකාව සතු යුද ටැංකිමින් දෙගුණයක් රුසියාව සතුව තිබෙනවා. එහි රුසියානු ආක්‍රමණය හමුවේ යුක්‍රේනයේ තවමත් අභීතව සටන් වදිමින් සිටින බව සඳහන් කළ යුතුය. රුසියාව යුක්‍රේනයට ඇතුළු වී අදට දින 8යි. ගෙවුණු පැය 24 තුල මොකද වුනේ? ලොව යුද ශක්තිය අතරින් තවමත් අංක 1 සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකාව සතු ගුවන් ශක්තිය ලොව අන් කිසිදු රටකට නැහැ. ඇමරිකාව සතු සන්නද්ධ රථ ප්‍රමාණය අවම වශයෙන් 39,000කට වඩා වැඩි. රුසියාව ලොව දෙවැනි යුද ශක්තිය ඇති රටයි. රුසියාව සතු විශේෂත්වය වනුයේ සන්නද්ධ රථ බලඇණියයි. එම සංඛ්‍යාව 80,000කට මදක් අඩු බවයි වාර්තා වන්නේ. එවන් ශක්තියක් ඇති රුසියාව යුක්‍රේනයට ඇතුළු වී අදට දින 8ක් ගතවනවා. ලොව දෙවැනි යුද බලවතා සමග තාමත් සටන් කරන්නට යුක්‍රේනුවන් සමත්ව තිබෙනවා. යුක්‍රේනයට මෙතෙක් නේටෝ සහාය ලැබී නැහැ. විශේෂයෙන් නේටෝ හමුදා යුක්‍රේනයට යවන්නේ නැහැ කියලා නේටෝ මහලේකම් ජෙනස් ස්ටෝල්ටෙන්බර්ග් ප්‍රකාශ කර තිබෙනවා. එසේම ඔහු පවසා ඇත්තේ නේටෝ රටවල ආරක්ෂාවට ඇමරිකාවට අයත් යුද ප්‍රහාරක යානා පැය 24 පුරාම සූදානම් බවයි. ඇත්තටම ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසිය යළි මතක් කළ යුතුව තිබෙනවා. යුක්‍රේනයට නේටෝ සමාජිකත්වය දෙන්නේ නැහැ කියන සහතිකය තමයි පුටින් බටහිරින් ඉල්ලා සිටියේ. යුක්‍රේනය දිගින් දිගටම නේටෝ සමාජිකත්වයේ ඉල්ලා සිටියා. මෙහිදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ නේටෝ මහලේකම්වරයා සිටියේ කසාය බීපු ලෙඩ්ඩු වගේ. දැන් පුටින් යුක්‍රේනය ආක්‍රමණය කරාට පසුව නේටෝ සහාය යුක්‍රේනයට දෙන්නේ නැති බව පැවසීම මොනතරම් අයුක්ති සහගත ක්‍රියාවක්ද? ඊයේ ඇමරිකානු කොංග්‍රසයේ අමතමින් ජෝ බයිඩන් පැවසුවේද මීට සමාන කතාවක්. රුසියාව සමග යුද වැදීමට යුක්‍රේනයට ඇමරිකානු හමුදා යවන්නේ නැහැ. නමුත් අප දිගටම රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවනවා. මේ තමයි ඊයේ ජෝ බයිඩන් කළ ප්‍රකාශය.
මින් ඇමරිකාව නේටෝ සහ යුරෝපීය රටවල් අපේක්ෂා කරනුයේ රුසියාව ආර්ථිකව බිඳ දැමීම බව ඇත. ඒත් රුසියානු ආර්ථික බිඳ වැටීම ලෝකයේ සියලු රටවලට අඩු වැඩි වශයෙන් බලපාන බව මේ බටහිර දේශපාලන බලවතුන්ද ඉතා හොඳින් දන්නවා. ව්ලැඩිමීර් පුටින් යුක්‍රේන ආක්‍රමණය නතර වේවි කියලා හිතන්නත් බෑ. ඔහුගේ ඊළඟ ඉලක්කය මෝල්ඩෝවාව විය හැකියි. දැනටමත් සැතපුම් 40ක් පමණ දිගට රුසියානු සන්නද්ධ රටපෙලක් යුක්‍රේනය දෙසට ගමන් කරමින් සිටිනවා. මේ නිසා නේටෝ සමාජික රටවල් කිහිපයකම හමුදා බලෑනි සීරුවෙන් තබා තිබෙනවා. එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය, රුමේනියාව, ස්ලෝවැකියාව මෙසේ තම හමුදා බලෑනි තර කරමින් ඉන්නවා. ඒ රුසියාවෙන් එල්ලවිය හැකි ප්‍රහාරයකට පෙර සූදානමක් ලෙසයි. මේ අතර පුටින් සිය පවුලේ සමාජිකයින් ආරක්ෂිත භූගත බංකරයකට යවා ඇතැයි වාර්තා වනවා. මේ අතර රුසියානු හමුදා ක්‍රමයෙන් යුක්‍රේන අගනගරය වන කියෙව් දෙසට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. දිගින් දිගටම ආසන්න නගරවලද විශාල පිපිරීම් වාර්තා වී තිබෙනවා. දැනටමත් යුක්‍රේනයේ කේසෝන් නගරයේ බලය රුසියාව අතට පත්ව අවසන්. එසේම මරියුපෝල් සහ කර්කිව් නගර දෙකටද රුසියාව දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ වන විට යුක්‍රේනුවන් ලක්ෂ 10ක් පමණ සරණාගතයින් ලෙස අසල්වැසි රටවලට පලා ගොස් තිබෙනවා. මියගොස් ඇති යුක්‍රේන සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 2000කට වැඩි බවයි යුක්‍රේනය පවසන්නේ. රුසියාව පළමු වරට තම හමුදා බටයින් 498 දෙනෙකු මියගිය බව පිළිගෙන තිබෙනවා. නමුත් යුක්‍රේනය පවසන්නේ තමන් රුසියානු බටයින් 7000කට වැඩි පිරිසක් මරා දැමූ බවයි. මේ අතර යුක්‍රේනෙන් පලා ගිය බොහෝ පුරුෂයින් යලි සිය රටට පැමිණෙමින් සිටින බවද වාර්තා වෙනවා. තම පවුලේ අයව යුක්‍රේන බෝඩරෙන් පිටමන් කළ පසු පිරිමින් යලි යුක්‍රේනයට පැමිණ තිබෙනවා. ඒ ස්වේච්ඡාවෙන් තම රට වෙනුවෙන් සටන් කිරීමටයි. එසේ දැනට යලි යුක්‍රේනයට පැමිණ ඇති සංඛ්‍යාව 80000ක් පමණ වන බවයි වාර්තා වන්නේ. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාවේ යුද ශක්තිය කුමක් වුවත් අප දිවිහිමියෙන් යුක්‍රේනය සුරකින්නට සටන් වදින බවයි. ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් දිගින් දිගටම රුසියාවට සම්බාධක පනවමින් සිටිනවා. එහි ආසන්නතම ප්‍රතිඵලය මේ වන විටත් දක්නට පිළිවන්. ඒ රුසියානු රූපලයේ ශීඝ්‍ර පහත වැටීමත් සමගයි. ඒ සමගම යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 3ක හදිසි ආධාර ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. රුසියාවේ බන්ධනාගාරයක සිටින ඉරට විපක්ෂයේ ප්‍රකට ක්‍රියාකාරියෙකු වන ඇලෙක්සි නවල්නි ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු පවසන්නේ පුටින් යනු රුසියාව නොවන බවයි. ඔහු යුක්‍රේන ආක්‍රමණය දැඩිව හෙලා දැක තිබෙනවා. මේ අතර වහාම යුක්‍රේන ආක්‍රමණයෙන් ඈත් වන්නයි ඉල්ලමින් වැලිගම පැලෑන වෙරළ තීරයේදී මෙරට සිටින යුක්‍රේනුවන් සාමකාමී විරෝධතාවයක නිරත වුණා. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා. අදාළ යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම ඊයේ දිනේ සිදු කළ අතර ඊට පක්ෂව රටවල් 141ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. රටවල් 5ක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. මාස එකහමාරකට පමණ පසු දෛනික අඩුම කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. පවතින තත්ත්වයේ හැමුවේ තවත් වසර ගණනාවක් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දින 45කට පමණ පසු අඩුම දෛනික කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 751 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 647,699ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින තත්ත්වයේ හැමුවේ තවත් වසර ගණනාවක් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. අපිට මේ රෝගය සාමාන්‍ය රෝගයක් වෙන්න හැටියට ඉදිරියේදී වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ සඳහා අපිට තවදුරටත් මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් හැටියට අපිට ගණන් ගැනීමට නොහැකි තරමට එහෙම නොගත යුතු ප්‍රමාණයට පල්ලෙහා බැහින කල් අපිට මේ සියලුම සෞඛ්‍ය පුරුදු සහ නව සාමාන්‍යයන් අනුගමනය කිරීම කරන්නම වෙනවා. සමහරට තව ඉදිරි අවුරුදු ගණනාවක් යනකල් මේ ක්‍රමවේද දිගටම කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් ඕනෑම වසංගතයකින් පස්සේ නැවත නැවතත් චක්‍රානුකූලව සුළුසුළු වසංගත ඇතිවන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඒ සෞඛ්‍ය පුරුදු සම්පූර්ණයෙන්ම එකවරම අතහැරියොත් සීල දෙනාම දැඩි අවධානයෙන් සිටීම වැදගත් වෙනවා.
කොවිඩ් වෛරසයේ ආසාදිත තවත් මරණ 23ක්ද ඊයේ තහවුරු වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 16267 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මිලිග්‍රෑම් 500ක පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30ක් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුක්වැල මහතාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට්ටුව නිකුත් කර ඇත්තේ. එය පසුගිය 28 වනදා සිට බල පැවැත්වෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය අවස්ථා වැඩසටහන් අධ්‍යක්ෂ මයික් රයින් පවසන්නේ යුක්‍රේන රුසියා ගැටුම කොවිඩ් ව්‍යාප්තිය වේගවත් කරන බවයි. පසුගිය මාසයේ පුරා යුක්‍රේන්හි 45,000කට අධික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ බව ඔහු පෙන්වා දෙනවා. එසේම යුක්‍රේන්හි සමස්ත ජනගහනයෙන් 34%ක් පමණයි පූර්ණ එන්නත්කරණයට යොමු ව ඇත්තේ. මෙම ගැටුම් හේතුවෙන් මිනිසුන් දැඩි පීඩනයකින් සිටින බවයි ඔහු පවසන්නේ. යුක්‍රේන වැසියන් දහස් ගණනක් උමන්දුම්රිය ස්ථානවලට ඒකරාශි වීමද වෙනත් රටවලට යෑමද කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර වීමට හේතු වන බව වෛද්‍ය මයික් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඇමරිකාවේ දවල මන්දිරයේ නව කොවිඩ් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. එහි මූලික තේමාව දෛනික ජන ජීවිතයේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමයි. ඒ අනුව නව ප්‍රභේදවලට මුහුණ දීමට ජනතාව සූදානම් කිරීම මෙහි එක් අරමුණක්. එසේම පාසල් සහ ව්‍යාපාර විවෘතව තබා ගනිමින් ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම නව සැලැස්මට අයත් බවයි දවල මන්දිරය පවසන්නේ. එසේම ප්‍රතිකාර සහ පරීක්ෂණ තත්ත්ව ඉහළ මට්ටමට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. යම් අයෙකු පරීක්ෂා කරන ස්ථානයේදීම කොවිඩ් ආසාදිතකු බව දැනගත හොත් ක්ෂණිකව ඔහුට හෝ ඇයට ප්‍රතිවෛරස පෙති ලබා දීමද නව සැලසුමට ඇතුළත් වනවා. එසේම රට පුරා ෆාමසි සහ සිල්ලර වෙළඳ සැල්වලින් පවා උසස්ම තත්ත්වයේ මුඛ ආවරණ ලබා දීමට කටයුතු කරන බවයි දවන මන්දිරයේ නිවේදනය කරන්නේ. රටේ ප්‍රශ්නවලට උද්දච්චකමින් පිළිතුරු හොයන්න බෑ කියලා අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා. මොළ හතක අසාර්ථකත්වයේ පිළිබඳවද ඔහු ඊයේ ප්‍රකාශ කළේ ව්‍යංගයෙන්. ආණ්ඩුවේම මැති ඇමතිවරුන් වෙනත් වේදිකාවකට නැගීම අනතුරු ඇඟවීමක් ලෙසයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ. මේ ඊයේ පැවති මුළු රටම හරිමගට ජාතික දස වැදෑරුම් ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවේ ඇසුණු කතායි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජනයෙන් සකස් කරන ලද මුළු රටම හරිමගට දසවැදෑරුම් ජාතික ප්‍රකාශය එළිදැක්වීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. රට අභිමුඛව පවතින ඩොලර් අර්බුදය, විදේශ ණය අර්බුදය සහ විදේශ විනිමය හිඟය ඇතුළු අර්බුද පහකට විසඳුම් මෙම යෝජනාවලියේ අන්තර්ගතයි. ගියාණ්ඩුව පරාජය කරේ එක්සත් ජනපදයත් එක්ක අක්කර ලක්ෂ ගානක් භූමිය MCC ගිවිසුම මගින් ඇමරිකානු සමාගම් ජපන් ඉන්දියන් ඒකාබද්ධ හවුලකට දෙන්න තීරණය කරපු නිසා අපි මේ ආණ්ඩුව ගෙනාවේ ඒවා ආපහු කරන්න හොර රහසේ ගිවිසුම් අස්සම් කරන්න නෙවෙයි. මින් ඉස්සරහට රටේ තීරණ ගන්නේ ජනතාව මිසක් පාලකයන්ට ඕන හැටියට තීරණ ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අපි කියනවා. ඒගොල්ලෝ ඇමරිකාවේ පුරවැසියෝ වෙන්න පුළුවන්, ඒගොල්ලෝ ලොකු හයිය තියෙන්න පුළුවන්, එකවුන්ටල අරමුදල් තියෙන්න පුළුවන්. නමුත් මින් ඉස්සරහට රටේ අනාගතය තීරණය කරන්නේ ජනතාවගේ හොඳ සාක්ෂිය මිසක් හොර කිසිම වලින් හොර රහසේ නෙවෙයි කියන පණිවිඩය දෙන්න තමයි අපි මෙතෙන්ට රැස්ුනේ. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් දැක්වීමෙන් අනතුරුව අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය වේදනීගම විමලතිස්ස හිමියන් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කර සිටියා. ඉන් අනතුරුව අදහස් පළ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද තිබෙන ආර්ථික අර්බුදයට වග කිව්ත්තේ කවුද කියන ප්‍රශ්නය සොයමින් ප්‍රශ්නයට මුල්ලු පිරිස් පිළිබඳව හෝ දේශපාලඥයින් හෝ ආණ්ඩු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම නොවේ මා හිතන්නේ. අද අප සතුව තිබෙන්නේ අද රට මුහුණ දී තිබෙන තත්වයෙන් රට ගොඩ ගැනීම සම්බන්ධයෙන් කුමක්ද වැඩපිළිවෙල කියන ප්‍රශ්නයයි. පක්ෂ ભેද නොතකා අනිකු සියලු ભેද අමතක කරලා කළු සුදු බලන්නේ නැතුව අපි වහ වහ එක් වී එක වටමේසයකට යා යුතුයි. ඒ ආණ්ඩුවක් විශේෂයට ඉටු කළ යුතු දෙයක්. මේක කාගේවත් දේශපාලන ආතල් ගන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ආණ්ඩුවක් තියෙනවා මේ තත්වය ගැන බැරෑරුම් සාකච්ඡාවකින් තොරව, පාලකයා ඉන්නවා මේ තත්වය ගැන බැරෑරුම් අවධානයකින් තොරව,
නැව මුහුද තියෙනවා දවස් 3ක් යනවා LC එක ඕපන් කරගන්න ආණ්ඩුවක් තියෙනවා දවස් 3ක් ගියාට පස්සේ LC එක කොහොම හරි ඕපන් කරලා දීලා නැවට දඩේකුත් කෙවලා ආණ්ඩුවක් ඕනේ මුහුද තියෙන නැව දිහා බල බල තීරණ ගන්න නෙවෙයි තමන්ට මේ සියල්ල තේරෙනවා මගේ මොලේ තව ඉතුරු තව 6යි මේ ඔක්කොම තියෙනවා ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ මට මොනවටද විශේෂඥ සහය මම හිතන විදියට ඔක්කොම වෙනවා නම් එහෙමද ඒ උද්දත්ත මානසිකත්වයකට මේ අභියෝගය ජය ගන්න බෑ ඒ උද්දත්ත මානසිකත්වයට මේ අභියෝගය තරණය කරන්න බෑ මෙතන තියෙන්න ඕනේ විශේෂඥ සහය ගන්න ඕනේ ඔය සාකච්ඡාව කොහේ සාකච්ඡාව මහා බැංකුවේ අධිපතිතුමා කියනවා මාස 6ක් තිස්සේ මේ තත්ත්වයේ හමුවේ ගත යුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 9ක් කැරියා මම යෝජනා හරියා එකකට කිසිම ප්‍රතිචාරයක් නැහැ හම්බෙන්න වෙලාවක් නැහැ මුදල් ඇමතුමාව මෙතර විදේශ විනිමය අර්බුදයකින් පීඩා විඳින රටක මහා බැංකුව අධිපතිතුමා මුණ ගැහෙන්න මුදල් ලැබෙන්න වෙලාව නැත්තම් මහා බැංකුව අධිපති කියන නිර්දේශ ගැන කතා කරන්න වෙලාව නැත්තම් එක්කෝ මේක කෙලවා ගන්න ඉඩ දී බලා සිටිනවා බැරෑරුම ගත යුතු කෙනා බැරෑරුම ගන්නේ නැත්තම් හේතු වෙන්න පුළුවන් දෙකයි එක්කෝ මෝඩකම නැත්තම් අර්බුදය ආපදා තත්වයක් දක්වා වැඩෙන්න ඉඩ දී බලා සිටීම ඉදා ශ්‍රී ලංකාව මූණ දෙන දැවැන්තම අභියෝගයක් අපි හමුවේ තියෙන්නේ විවේචනය වෙනුවට විකල්පය ඉදිරිපත් කරන්නට ආණ්ඩුව යන මග වැරදිනම් හරි මග කුමක්දයි කියලා දෙන්නට කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ මෙන්න මේ ප්‍රශ්නේ අපි විසඳගන්න ඕනි ප්‍රශ්නය විසඳන්න නම් මුලින්ම අපි ඉන්නේ ප්‍රශ්නෙක කියලා පිළිගන්න ඕනි පුවත් විකාශය අවසන් සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.